සීගිරිය කියලා කියන්නේ අබිරහස් වලින් අඩුවක් නැති බොහොම අපූර්ව විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව අපි වැඩි ආපු නැති පැත්තක් ගැන. සූර්ය ගුණසේකර කියන්නේ සීගිරිය රාවණා රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරපු කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරලා තියෙනවා. ඒ මහත්මයා තරුණ කාලේ ඒ කියන්නේ 1960 ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා. තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සීගිරිය පේනමානේ තියෙන පුංචි කටුමැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක 100 කෙනෙක්. කෑම කාලා කට්ටිය එළියට ආපු වෙලේ මෙයාලා ඔය 100 එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සීගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියලා තියෙන්නේ. මහත්යලා දන්නවද? මම ඉස්සර අඳ කෙනෙක් නෙවෙයි. මට මෙහෙම උනේ මට මහා විශාල පවකට සම්මාදම් වෙන්න උණු නිසා. මෙහෙම කිව්වම කට්ටිය අඳුන් කුන්දු. මොකක්ද සීයේ උනේ? මහත්යලට කියන්න මම HCP බෙල් මහත්යෙක් කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම් වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු. HCP බෙල් කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙන ගිය බවට ඔහුට චෝදනා එල්ල වෙනවා. ඉතින් ඒ කතාව සීයා ඒ පාර කිව්වලු. අපි සීගිරියේ කැණින් කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොඑක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බ වුණා. එතන කට්ටිය කැණීම් කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙළ. මේ පඩිපෙළ සීගිරිය ගල මුදුනේ ඉඳන් ගල පාමුල වෙනකම්ම යනවා ගල ඇතුලේ. ඒ ගැන හාන් කවිසියක් පිටර පේන්නේ නැහැ. පඩිපෙළේ තනින් තන ගිමන් නිමන්න කාමර තියෙනවා. ඒ කාමරවල තිබිලා අපිට බොහොම වටිනා පුරාවස්තු හුඟක් හම්බුණා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එළියට ගෙනාවා. පස්සේ අපිට කිව්වා ඒ පඩිපෙළේ ගල මුදුනේ දොරකඩ කොන්ක්‍රීට් දාලා සම්පූර්ණයෙන්ම වහන්න කියලා. අපිට පුදුම හිතුණා. ඒත් අපි කිව් විදියට කරා. එදායින් පස්සේ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නැහැ. සමහරු ලෙඩ වුණා. සතා සීපාව ගහලා මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අඳ වෙලා. මෙහෙම කියපු ඒ සීයා අඬන්න ගත්තලු. මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න.